දැන් අපි කියලා දෙනම හැම වෙලාවෙම යෝනිසෝ මනසිකාරය කියලා වචනයක්. ඒ කියන්නේ හැම වෙලාවෙම තමන්ට ඉන්ද්‍රියන් වලට හසු වෙන හැම දෙයක් පිළිබඳවම ධර්මානුකූලව බැලීමේ හැකියාව. දැන් ඒකද ප්‍රඥාව කියන්නේ. ප්‍රඥාව කියන්නේ වෙන එකක්ද? ඔන්න බලන්න හොඳ ප්‍රශ්නයක්. එහෙනම් මේ නිරන්තර සිහිය ප්‍රඥාවට හේතු වෙනවා. ତୁරේක දෙකක්. ඔක අපිට හම්බෙනවා මිලින්ද ප්‍රශ්නේදී නාගසේන හාමුදුරුවන්ගේ මිලිඳු රජු රහන. මේ අවබෝධයේ ප්‍රඥාවද යෝනිසෝ මනසිකාරයද? රජතුමනි යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රඥාව ඇති කරගන්නවා. උපමාවක් කිව්වොත් යව දාන්නේ කපන මිනිසෙක් මේ යව මිටිය වම් අතින් අල්ලගෙන දකුණු අතින් දෑකැත්ත අල්ලගෙන කපන්න ඕන. එහෙනම් දෑකැත්ත සමානයි ප්‍රඥාවට වම් අත සමානයි යෝනිසෝ මනසිකාරයට. එහෙනම් යව මිටිය සමාන කරන්න වෙන්නේ ලෝකෙට. දැන් හිතන්නකෝ මේ සංසාර දුක නැති කරන්න නම් අපිට සිද්ධ වෙනවා නිතර යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න. මට හිතෙනවා පින්වත්නි ඔබට මේක මෙහෙම කිව්වොත් හොඳයි කියලා. ඔබ ඇස් සිදිර පිට ඇති සියලු දේ කමටහන් කරගත හැකි. ඔබේ කනට ඇහෙන සියලු දේ කමටහන් කරගත හැකි. නහයට දැනෙන සියලු දේ කමටහනක් කරගත හැකි. දිවට දැනෙන සියලු දේ කමටහන් කරගත හැකි. මනසට දැනෙන සියලු දේ, ශරීරයට දැනෙන සියලු දේ කමටහන් කරගත හැකි. එහෙනම් ලෝකේ කියන්නේ කමටහන් ගොඩක්නේ. හැම සිදුවීමක් දිහාම හැම කාරණාවක් පිළිබඳවම අවබෝධයෙන් බලාගෙන ඉන්න එක. මේ තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. දැන් හිතන්නකෝ මිනිහෙකුට රාග, ద్వේෂ, මෝහ හා බැඳුණු කෙලෙස් සිතිවිලි සාමාන්‍යයෙන් එනවනේ. සාමාන්‍යයෙන් එනවා. එහෙනම් ඔබට හෝ මට කෙලෙස් සිතිවිලි උපදින එක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක තමයි ලෝක ස්වභාවය. හැබැයි ඉපදෙන කෙලෙස් එහෙම්ම තියාගෙන ඉන්න නම් අමුතු ප්‍රඥාවක්වත් අමුතු කෙනෙක්වත් අවශ්‍ය නැහැනේ. අවබෝධයක් අවශ්‍ය නැහැනේ. ඒක එහෙම තියෙනවනේ. එහෙනම් මේ බණ අහන්නේ, මේ බණ කියන්නේ අපි මොකටද? සාමාන්‍ය පවතින தත්ත්වය තේරුම් ගන්න. එහෙනම් සාමාන්‍ය පවතින தත්ත්වය තේරුම් ගන්නවා කියලා කියන්නේම ඒකින් සිද්ධ වෙන අහිතකර බලපෑම නැති කර ගන්නවා කියන එක. දැන් එතකොට ඒ සඳහා අපිට හැම වෙලාවෙම අවශ්‍යයි යෝනිසෝ මනසිකාරයෙන් ලෝකයේ දෙස බැලීම. ඒක ප්‍රතිඵලය තමයි ප්‍රඥාව පහළ වෙන එක. සහ ප්‍රඥාව තුලින් තමයි යෝනිසෝ මනසිකාරයට ගෝචර වෙන, නැත්නම් යෝනිසෝ මනසිකාරය හරහා ප්‍රඥාව තමයි උදා කරගන්නේ. මේ ප්‍රඥාව කියන්නේ වෙන එකක්, යෝනිසෝ මනසිකාරය තව එකක් විදියට දැක්කොත් ඇත්තටම යෝනිසෝ මනසිකාරය හරහා ප්‍රඥාවට. එහෙනම් ඔබට මට දවස 30 මුණ ගැහෙන සියලු අත්දැකීම් ධර්මානුකූලව බලන්න පුරුදු වුණොත් ඔබට එළිය දුක් එකක්වත් නැහැ. මට එළිය දුක් එකක්වත් නැහැ. අපිට ලෝකේ ප්‍රශ්න නැහැ. දැන් මේ ලෝකේ ප්‍රශ්න තියන්නේ ඇයි අපිට? අපි මේක යෝනිසෝ මනසිකාරයෙන් දකින්නේ නැති නිසා. දැන් ඔහොම කියද්දී ඔබ හිතයි මොන යෝනිසෝ මනසිකාරද අපිට තියෙන ප්‍රශ්න වලට ඇටියෙ. පියුදිනේ එතන තමයි, ඒක තමයි මෙනෙහි කරන්න ඕන. එහෙනම් හිතන්නකෝ මේ ප්‍රශ්න තියෙන. අපි කියමුකෝ දැන් රටේ ප්‍රශ්නයක් තියෙනවායි කියලා. පොදු ප්‍රශ්නයක්. එතකොට මේ සංසාර ගමනේ සැරිසරනකොට අපි හිතන විදිහට ලෝකේ පවතින්නේ නැහැ. අපේ වශයෙන් තියාගන්න බෑ. එතකොට මේක තමයි ලෝකේ ස්වභාවය. ඒ ස්වභාවය ඇතුලේ අපි සාපේක්ෂව අපි කලින් හිටියට වැඩිය දැන් ඉන්නේ පීඩාවකින් කියලා හිතනවා. හැබැයි මීට වඩා පීඩාවකින් හිටියනම් අපිට මේක සැපක් වෙනවා. දැන් හිතන්නකෝ හොඳටම ප්‍රශ්න තියෙන මිනිහෙකුට එකක් දෙකක් ප්‍රශ්න අහනකොට ඒක සැපක් වගේ. දැන් ප්‍රශ්න කීපයක් තියෙන මිනිහෙකුට ඒ එක ප්‍රශ්නෙත් ලොකු ප්‍රශ්නයක්. එහෙනම් මේ හැම වෙලාවෙම අපි ලෝකෙ දිහා බලන්නේ සාපේක්ෂව. අද විතරක් නෙමෙයි පින්වත්නි මේ ලෝකෙ පුරා අපි සැරිසරනකොට සංසාරී යුද්ධ තිබිලා තියෙනවා. පාලකයන්ගේ හෝ ජනතාවගේ හෝ කවාගේ හෝ වරදක් නිසා වෙන්න පුළුවන්. ඒක වෙනම කාරණාව. හැබැයි අපිට අපි අකමැති අද්දකින් වලට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙන මේක තමයි ලෝක ස්වභාවය. මේක මේ අමුතු එකක් එහෙම නෙමෙයි.
එහෙනම් මෙන්න මේ ලෝක ස්වභාවය තේරුම් ගත්තොත් මම මීට කලින් හිටපු විදියට වඩා දැන් වෙනස් නිසායි මට මේක දරා ගන්න බැහැ. අපි කියමු වේල් තුනම කන්න නැති මිනිහට එක වේලක් කන්න දුන්නොත්. එයාගේ අගය කරනවනේ ඒක යාට සතුටක් නේ.